මූලාසනයේ වැඩ සිටින ගෞරවනීය අවසරයි ඕමාරේ කස්සප අපේ අනුනායක මහහිමිපාණන් වහන්සේ. ඒ වගේම ගරු කටයුතු අපේ සේදවත්තේ නායක හාමුදුරුව, අපේ දාපෙනේ නායක හාමුදුරන් වහන්සේ, වරප්‍රමුඛ වැඩම කොට වැඩ සිටින පූජතර මහ සංඝරත්නයන් අවසරයි. ඒ වගේම එස් විනයාගන් ශර්මා අපේ කුරුක්කල්තුමා ප්‍රධාන, අනිකුත් සහෝදර කුරුක්කල්වරුනි, ඒ වගේම ක්‍රිස්තියානි ආගම නියෝජනය කරමින් මේ ස්ථානයට සපැමිණි අපේ හිතවත් රත්නායක පියතුමා ප්‍රධාන, අනිකුත් සහෝදර පියවරුනි, අද මෙම සමස්ත ලංකා සූෆි ආධ්‍යාත්මික සම්මේලනයේ සභාපතිත්වය දරන ආචාර්ය මුසිම් අබ්දුල්ලා මෞලවිතුමා ප්‍රධාන, හිතවත් සහෝදර මෞලවිවරුනි, මේ උතුම් අවස්ථාව සඳහා සහභාගී වෙන අනිකුත් හිතවත් මුස්ලිම් සහෝදර සහෝදරවරුනි, අද දවසේ සමස්ත ලංකා සූෆි ආධ්‍යාත්මික සම්මේලනය ආමන්ත්‍රණය කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධව අපේ සභාපතිතුමන් ප්‍රධාන, එම සම්මේලනයේ සියලු දෙනාටම මාගේ කෘතඥතාවය, පුණ්‍යානුමෝදනාව මේ වෙලාවේදී පුද කරන්නට කැමැති. මටත් මේ වැඩම කොට වදාළ මහා සංඝරත්නයටත්, ඒ වගේම කතෝලික ක්‍රිස්තියානි අපේ පියතුමන්ලටත් අද මේ සම්මේලනය සමහර වෙලාවට අලුත් දෙයක් හැටියට දැනෙනවා ඇති. අද මේ සභාව දැක්කම මම හිතනවා මටත් අපේ හාමුදුරන් වහන්සේලාටත්, ෆාදර්ස්ලාටත්, අපේ පියතුමන්ලටත් සතුටට කාරණාවක් හැටියට. අපි දන්න ඉස්ලාම් දහම හැටියට, අපි දන්න කතෝලික ක්‍රිස්තියානි දහම හැටියට, අපි අවබෝධ කරගෙන තියෙන බුදු දහම හැටියට හැම ආගමකින්ම මිනිස්සු ආධ්‍යාත්මික පැත්තට යොමු කරන එකයි කරන්නේ. ආගම කියලා කියන්නේ මිනිස්සු හදන තැනක්. ආගම කියලා කියන්නේ මිනිස්සු හරිමඟට ගෙනියන තැනක්. සමහර වෙලාවට සමහර මිනිස්සු කියනවා අපිට මොකටද ආගමක්? අද මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්නෙත් ආගමක් හින්දා. සමහර වෙලාවට ඉන්නන් වාලේ ඉන්න, ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙන මිනිස්සු තමයි ආගමක් අපිට වැඩක් නැහැ කියලා කියන්නේ. සමස්ත ලංකා සූෆි ආධ්‍යාත්මික සම්මේලනයේ සභාපතිතුමන් ප්‍රධාන, එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජික සමාජිකාවන්, අපි කාලයක් තිස්සේ ආශ්‍රය නිශ්‍රය කරන නිසාවෙන් අපිට මේ අයගේ මේ ආගමත් හැඟීමත් හොඳට දැනෙන බව මේ වෙලාවේදී ප්‍රකාශ කරන්නට ඕන. අපේ සභාපති මුස්ලිම් අබ්දුල්ලා මෞලවිතුමන් ප්‍රධානයේ පිරිස අපි කාලයක් තිස්සේ සහෝදරයෝ වගේ ආශ්‍රය කරන්නේ. සමහර වෙලාවට එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයෝ වගේ ගෙදර කෑමක් හැදුවත් අපිට මතක් කරනවා. ගෙද මොකාකරි උත්සවයක් සංවිධානය කරනවා නම් ඒක අපිට මතක් කරනවා. අපේ සහභාගීත්වයේ වැඩම කිරීම මං හිතන්නේ අය අගය කරන හින්දා. ඒ වගේම තමයි අපිට උනත් දැන් මොනවා හරි අපේ උත්සවයක් සංවිධානය වෙනවා නම් අපි අනිවාර්යෙන් අපේ සභාපති මුසිම් අබ්දුල්ලා මෞලවිතුමාට ආරාධනා කරමු. ඒ විතරක් නෙවෙයි,
අපි ආගම් හැටියට හින්දු ආගම, මුස්ලිම් ආගම, කතෝලික ක්‍රිස්තියානි ආගම අපි මේ එකතු වෙලා වැඩ කරන නිසා අපි හැම වෙලාවෙම අපේ කුරුක්කල්තුමා ශර්ම කුරුක්කල්තුමත් ඒ වගේමද මෑතකදී අපිට සම්බන්ධ වුණා අපේ ෆාදර් රත්නායක. ඉතින් ඒ පියතුමාලත් අපිත් බොහොම සහෝදරයෝ වගේ වැඩ කරන්නේ. අපි ඔක්කොම ගත්තොත් එහෙම වයසෙන් ලොකු පරතර තියෙන අය නෙවෙයි. ඒ නිසා මේ රටේ මිනිස්සු පිළිබඳව, රට පිළිබඳව, ආගම් පිළිබඳව අපිට සාකච්ඡා කරලා යම් තීරණයකට සහ අවබෝධයකට එන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා අද දවසේ මං හිතන්නේ සූෆි ආධ්‍යාත්මික සම්මේලනය සඳහා කුරුක්කල්තුමල්ලත්, පියතුමල්ලත්, ඒ වගේම හාමුදුරන් වහන්සේලාත් අද මේ සම්මේලනය සාර්ථක කර ගැනීම සඳහා ආරාධනා කරලා පැමිණ සිටිනවා. හාමුදුරන් වහන්සේලා 200ක ප්‍රමාණයක් වඩම්මලා දෙන්න කියලා තමයි අපේ සභාපතිතුමන් මට දැනුවත් කළේ. නමුත් අද දවසේ උතුම් පුරපසළොස්සක් පොහෝ දවසක්, බිනර පෝය. ඉතින් අද හාමුදුරන් වහන්සේලාට කාර්ය බහුල දවසක්. නමුත් එතුමාගේ වචනය අහක දාන්න බැරි හින්දා 59ක් බොහොම අමාරුවෙන් අද දවසේ වැඩම්ම ගත්තා. ඉන්නේ ඔබ වහන්සේලාටත් බොහොමත්ම පිං. අපේ සභාපතිතුමාගේ ආරාධනාවෙන්, මගේ ආරාධනාවෙන් මේ ස්ථානයට වැඩම කිරීම සම්බන්ධව අද මේ සම්මේලනය පවත්වන්නේ ගරු නබිනායකතුමන්ගේ ජන්මදිනය සිහිපත් කරගෙන, ඊයේ දවසට යෙදුන එතුමාගේ ජන්මදිනය සිහිපත් කරගෙන තමයි මේ සම්මේලනය පවත්වන්නේ. ලංකාව පුරාම විහිදිච්ච සූෆි අපේ සහෝදර පිරිස්, විශාල පිරිසක් ඉන්නවා. ඉතින් අපි සමහර වෙලාවට ලංකාවේ නොයෙක් තැන්වලට සභාපතිතුමාගේ ආරාධනාවෙන් ඒ උත්සව වලට සහභාගී වෙලා තියෙනවා. ඒ නිසා මං හිතන්නේ අද දවසේ ලංකාව පුරාම ඉස්ලාම් අය මේ සඳහා සහභාගී වෙලා තියෙනවා. මේ අය සමග සාකච්ඡා කිරීමේදී, කතා බහ කිරීමේදී අපිත් එක්ක මුහු වෙන්න පුළුවන්. ඒ වගේම එතුමාලගේ දහමත්, අපේ දහමත්, කතෝලික දහමත් එකට එකතු කරලා අපිට කටයුතු කරන්න පුළුවන් බව පේනවා. සහෝදරත්වෙන්, ලෙංගතුකමින් ඒ කටයුතු අපි කරගෙන යනවා විතරක් නෙමෙයි, ඉදිරියටත් අපි එකමුතු වෙලා තම තමන්ගේ දහම රැකගන්න අවශ්‍ය පියවර ගන්න බවත් මේ වෙලාවෙදි සිහිපත් කරන්නට ඕන. සමහර වෙලාවට මහා සංඝ රත්නය දැකලා ඇති ඒ දවස්වල යම් යම් සංවිධානවලට අපිට බැඳිලා ඉන්න අවස්ථාවන් වලදී සමහර වෙලාවට මුස්ලිම් අයත් එක්ක, ඉස්ලාම් අයත් එක්ක වාද විවාද ඇති කරගන්නවා. සමහර වෙලාවට කලකොහලාල ඇති කරගන්නවා. මං හිතන්නේ එහෙම දෙයක් වෙන්න ඇත්තේ අද මේ දැනුමත් එක්ක අපි කල්පනා කරන අනවබෝධය නිසා වෙයි. අද මේ සම්මේලනය පවත්වන්නේ සාම්ප්‍රදායික ඉස්ලාම් අය හැටියට, සූෆි ඉස්ලාම් අය හැටියට තමයි අද මේ සම්මේලනය පවත්වන්නේ. මේ අය රටේ මං හිතන්නේ ඈත අතීතයේ ඉඳලා ගත්තොත් රජවරුන්ගේ කාලේ ඉඳලම එකට වැඩ කරපු පිරිස් කාලෙන් කාලෙට, කාලෙන් කාලෙට ඇවිල්ලා අද වර්තමානයේ වෙනකොට සමහර වෙලාවට මේක බෙදීම් ඇති වෙලා සූෆි අය වෙනමත්, ඒ අයගෙන් මිදිලා ගිය අය, කැඩිලා ගිය අය තවත් මේ සංවිධාන බිහි කරගෙන අද සමහර වෙලාවට මේ සූෆි නැත්තම් ප්‍රධාන ස්පිරිචුවල් එක විනාශ කරන්නට පිරිස් එකතු වෙලා ඉන්නවා. ඉස්ලාම් ආගමේ විතරක් නෙවෙයි, ජාතිය විතරක් නෙවෙයි, සිංහල වේවා, ඒ වගේම ඉස්ලාම් වේවා, හින්දු වේවා, කතෝලික වේවා, හැම තැනම මේ වගේ මිනිස්සු ඉන්නවා. අපි හැමෝම බෞද්ධ ආගමට අනුව ගත්තොත් අපි කිසිවක් රහත් වෙච්ච අය නෙවෙයි. එහෙම නැත්නම් අල්ලා දෙවියෝ ගාවට ගිය අය නෙවෙයි. එහෙම නැත්නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගාවට ගිය අය නෙවෙයි. අපි බුදුහාමුදුරුවෝ ගාවට ගියපු අය නෙවෙයි. අපි ඔක්කොම පෘථග්ජනයෝ. එහෙම නැත්නම් සිතීම්, හැඟීම් තියෙන පිරිසක්. අපිට ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්, වෙනස් කරගන්න පුළුවන්. එහෙම පිරිසක් නිසා සමහර වෙලාවට මෙතන ප්‍රධාන තැන තියෙද්දි සමහර වෙලාවට තමන්ගේ උවමනාකම් ඉෂ්ට වෙන්නේ නැතුව නැති වෙනකොට මේක කඩාගෙන ගිහිල්ලා ප්‍රධාන තැනට පහර ගහන්න තව තව සංවිධානය බිහි කර ගන්න අවස්ථාවල් අපි දැකලා තියෙනවා. විශේෂයෙන් සිහිපත් කරන්නට ඕන අපිට ඊයේ පෙරේදා මේ මෑතකදී ඇතිවෙච්ච මේ රටේ ඇතිවෙච්ච කලකෝලා දිහා බලනකොට අපේ බුදු පිළිම කඩලා, ඒ වගේම කතෝලික ක්‍රිස්තියානි පිළිම, යේසුස් වහන්සේගේ පිළිම, මරුතුමියගේ පිළිම ආදිය කඩලා, ඒ වගේම මේ තමන්ගේම ඉස්ලාම් ආගමේම කුරාණයට අපහාස කරමින් කටයුතු කරන පිරිස් අපි දැකලා තියෙනවා.
එනිසා හැම ආගමකම එහෙම පිරිස් අපි දැකලා තියෙනවා. ඒ නිසා තමයි මං හිතන්නේ නමිනායකතුමාගේ උපන්දිනය වෙනුවෙන් පළමිනි වතාවට ලංකාවේ සංවිධානය කරන සූෆි ආධ්‍යාත්මික සම්මේලනය අද දවසේ සංවිධානය කරමින් කටයුතු කරන්නේ. අද ඉඳලා අපිට හැකියාව තියෙනවා බෞද්ධ ආගම, හින්දු ආගම, ඒ වගේම කතෝලික ක්‍රිස්තියානි ආගම එකට එකතු වෙලා, ඉස්ලාම් ආගම එකට එකතු වෙලා මේ වෙන විනාශයන් බැහැර කරන්න, එහෙම නැත්නම් අපිට ජය ගන්න පුළුවන් විදිහට තමන්ගේ ආගම රැක ගන්න පුළුවන් විදිහට අපිට එකතු වෙන්න. සමගිය තමයි මෙතන ප්‍රධානම දේ හැටියට අපිට සලකන්න පුළුවන් වෙන්නේ. සමගිය නැති තැන මේ හැම දෙයක්ම විනාශ වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විනයෝ නාම සාසනස්ස ආයු, විනය තියෙනවා නම් සාසනය රැකෙනවා කියලා. ඒ වගේම තමයි අපි අපේ ගැනම, අපි ගැනම අපේ ගාව විනය තියෙනවා නම්, එහෙම නැත්නම් ඒ විනය කැඩුනොත් අපිට මේ හැම දෙයක්ම විනාශ වෙන බව හොඳට අවබෝධ කරගන්න. එනිසා නබිනායකතුමා සඳහන් කළේ මේ රටේ සාමය, මිනිස්සු තුළ සාමය, සමගිය ඇති කරගන්න ඒ පණිවිඩය තමයි එතුමා ලබා දීලා තියෙන්නේ. එනිසා ජන්මදිනය සමරන මේ මොහොතේ ආගම් හැටියට අපි ඔක්කොම එකතු වෙලා මේ රටේ ලෝකයේ සාමය ඇති කරගමු කියන එක මේ වෙලාවේදී සිහිපත් කරන්නට ඕන. සමගිය නැති වුණොත් මේ සියල්ල බිඳ වැටෙන බව හොඳට අවබෝධ කරගන්න. අපේ ජාතක පොතේ තියෙනවා සම්මෝධමාන කියලා ජාතක කතාවක්. ඒ ජාතක කතාවේ කියලා කියන්නේ, ජාතක කතාවේ පෙන්වන්නේ සමගිය සම්බන්ධව. වටු කුරුල්ලොන්ගේ සමගිය, ඒ අයගේ එකමුතු භාවය නිසා තමන්ගේ ජයග්‍රහණය අත්පත් කරගත්ත බව. ඉතින් මේ වටුකුරුල්ල හැමදාම දඩයම් කාර්යය ඇවිල්ලා දඩයම් කරනවා. ඉතින් ඔහොම එකින් එක තමන්ගේ රැහැනේ අය අඩු වෙනකොට කල්පනා කරනවා ඇයි මෙහෙම වෙන්නේ. බලනකොට සමගිය නැතිවීම. ඒ නිසා වටු නායකයා සඳහන් කරනවා එහෙම නෙවෙයි, අපි එකතු වෙලා සමගි වෙලා මේ දල එකතු කරගෙන, මේ දල එක්ක උස්සන්න බැරි වෙන විදිහට දලත් උස්සගෙන අපි මෙතනින් යමු කියලා. ඉතින් ඒ සමගිය නිසා එදා මේ වටුකුරුල්ලෝ බේරුණා. ගෙදර ගියාට පස්සේ කලකිරීමෙන් ඇති වෙලා ඉන්න මේ වැද්ද දිහා කල්පනා කළ නෝන අහනවා, ඇයි අද මේ කලකිරිලා? නෑ, මට අද එක වටුවෙක්වත් අල්ල ගන්න බැරි වුණා. ඒකට හේතු දැක්වාම කියන්නේ මේ ඔක්කොම එකතු වෙලා සමගිය ඇති කරගෙන මෙතනින් මිදිලා ගියා. ඒ වගේම තමයි කල්පනා කරලා මේ බිරිඳ කියනවා මහත්තයාට, නැත්නම් වැද්දට කියනවා, දුක් වෙන්න එපා, ඕක වැඩි කාලයක් යන්න කලින් අසමිගි වෙනවා. වැඩි කාලයක් යන්න කලින් ওই සමගිය කැඩෙනවා. එතකොට අපිට ආයෙ පුළුවන් මස් අරගෙන උයලා කන්න, එහෙම නැත්නම් වටු අල්ල ගන්න. ටික කාලයක් යනකොට එක වටුවෙක්ගේ කකුලක් අනිත් වටු වගේ වැදිලා තරහ වෙනවා. තරහ වුණාට පස්සේ මේ දෙන්න මොකද කරගන්නේ? කෑකෝ ගහනවා, කතා බහ කරනවා, ඇන කොටා ගන්නවා, ඔන්න සමගිය බිඳෙනවා. ඉතින් ඕකත් එක මොකද කරන්නේ? ඒක අවියක් කරගෙන වටුව මොකද කරන්නේ? අනිත් අය අසමිගිය වෙන තත්ත්වයට ටිකින් ටික වැඩි වුණා. වටු නායකයා බලනවා මේක හරියන්නේ නැහැ, මේ සමගි කරන්න බෑ, ඒ නිසා වෙන කැලයක් හොයාගෙන යනවා. ඉතින් මේකෙන් පේන්නේ අපේ විතරක් නෙවෙයි, සතාසිව්පාවා තුල පවා අසමගිය නැති වුණොත්, එහෙම නැත්නම් සමගිය නැති වුණොත්, අසමගිය වුණොත් ඒ රැහැන, එහෙම නැත්නම් ඒ පරිසරයේ පවා තමන්ගේ පවුල් සංස්ථාව පවා බිඳ වැටෙන බව. ඒ නිසා මේ හැම දෙයක්ම අපි හැමෝටම උරුම, එහෙම නැත්නම් අපි හැමෝටම උරුම දෙයක් හැටියට සලකන්. ඒ නිසා සමගිය බලයේ, සමගිය කියන එක, සාමය කියන එක පැවතුනොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ රට සමගියෙන් සාමයෙන් ඇති කරගෙන ඉස්සරහට හොඳ රටක් හැටියට, හොඳ ලෝකයක් හැටියට අපිට බිහි කරගන්න. ඒ නිසා හොඳම අවිය තමයි ආගම කියලා කියන්නේ, දහම කියලා කියන්නේ. ඒකට අපිට එකතු වෙන්න පුළුවන් හින්දු, මුස්ලිම්, බෞද්ධ සහ ක්‍රිස්තියානි, කතෝලික කියන අය. අපි එකමුතු වෙලා අදින් පස්සේ මේ අසමගියට හේතු හොයලා අපි සමගි වෙලා මේ රටත්, ජනතාවත්, සියලු දෙනාම යහමගට ගමු කියන ප්‍රාර්ථනාව මේ වෙලාවේදී සිහිපත් කරමින් අපි කතා බහ කරගෙන ඉන්නකොට නබිනායකතුමාගේ කතන්දරයක් මට කිව්වා අපේ මහත්මයෙක්. ඒ තමයි, එක ගෙදරක, තමන්ගේ ගෙදරක, ඉස්ලාම් ගෙදරක කෑමක් උයනකොට ඒකේ සුවඳ අල්ලපු ගෙදරට යනවනම් ඒ ගෙදරටත් කෑම ටිකක් දීලා තනියෙන් කන්නේ නැතුව බෙදාගෙන කන්න කියලා. ඒකෙන් පේන්නේ සමගියයි, සතුටයි, සාමයයි. ඒ නිසා අපි හැමෝතුළම සමගිය, සාමය ඇති කරගමු කියන කාරණාව සිහිපත් කරමින්
අද දවසේ නැවතත් ස්තුතිවන්ත වෙනවා සභාපතිතුමන් ප්‍රධාන සූපි ආධ්‍යාත්මික සම්මේලනයේට අද මේ අවස්ථාවට අපිට ආරාධනාවන් සිද්ධ කරලා මේ අනුශාසනාවදී පවත්වන්නට අවස්ථාව සැලසීම ඒ වගේම තමයි මෙතන අපේ කුරුක්කල් තුමා ඉන්නවා ෆාදර් ඉන්නවා ඒ වගේම අනිකුත් ඒ සියලු දෙනාම සහභාගී වෙනවා ඔබ සියලු දෙනාටමත් මේ වෙලාවේදී ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් ගරුතර මහා සංඝරත්නයට අපේ ස්තුතිය ගෞරවය මේ වෙලාවේදී පුද කරමින් මගේ කෙටි අනුශාසනාව සම් කරනවා හැමෝටම අල්ලා දෙවියන්ගේ පීඨයි තෙරුවන් සරණයි බෙතෙක් අපට ලස්සන දේශනාවක් ඉදිරිපත් කළ සුනේත්‍රා දේවි පුරාණ රජමහා විහාරයේ සුමන ධම්ම නායක ස්වාමින් වහන්සේට නමස්කාරක පූර්ව ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටනවා බෙහෙවින්ම ස්තුතියි